Hi, welcome to Barrios. Mama Dishan. When the okay, Mama Tata, Barrios, take all of you and Tata to the Gat video Aragana. After Mama the Katagan and Jingana, Jingana Tama Katagan and make a Kalimar request, Kalatipa may video Karanakila, other Mama Jingana Tama Katagan and Apibaluana Mimuna Jinganakila. Ulime Jingatama Jinul origin, same as Jin Huagan at the 16th century came and that it does high CA, Holland will in Tama make a Mulim. කියන්නේ යාල වහගත්තා කියලා ඊට පස්සේ ලෝකෙ වටේ අද වෙනකොට ගොඩක් රටවල් වලින් හදනවා සාමාන්‍යයෙන් ගොඩක් රටවල් වලින් සමනම ගොඩක් ප්‍රසිද්ධයි ලන්ඩන් ඒ වගේම ජර්මනි ස්කොට්ලන්ඩ් වලාලේ තිය හෙන්ඩ්‍රික්ස් ජින් ඒ වගේම බොටනිස් ජින් ඒ ස්කොට්ලන්ඩ් වලින් යන ජින් ඒ වගේම ස්පේන් වලින් ජින් මාරේ ඒ වගේ ගොඩක් බ්‍රෑන්ඩ් තියෙන ලෝකෙ පුරා ජින් ඕනතරක හදන්න පුළුවන් ඒ වුණාට මේ ජින් වල ඔයාලා ගොඩක් දැකලා තිය හැම බෝතලයකම වගේ මේ ලන්ඩන් ඩ්‍රයි ජින් කියලා ගහලා තියෙන ඒක ගැන මම ඉස්සරහට කතා කරන්නම් අපි ජින් එකේ බේස් එක ගත්තොත් බේස් එක ඇවිල්ලා න්ියුට්‍රල් ස්පිරිට්ස් කියන්නේ ආලා යූස් කරනවා බාර්ලි කෝන් රයි ඒව තමයි බේස් එක මේ වල හදන්නේ මේ ස්පිරිට්ස් එක ඒ වගේම කියනනම් මේ ජින් එක ඇවිල්ලා ලෝකේ පළවෙනි ෆ්ලේවර්ඩ් වෝඩ්කා එක ඒක ඇහුවා මම ගොඩක් පුදුම වුණා මොකද ජින් කියන්නේ ඇත්තම කියනනම් න්ියුට්‍රල් ස්පිරිට්ස් කියන්නේ වෝඩ්කා වලට සමානයි සාමාන්‍යයෙන් මේගොල්ල ඩිස්ටිලේෂන් මේක කරද්දී මේ ප්‍රොසෙස් එකේදී 96ක් තමයි මේගොල්ල ABV එක ගන්න. එහෙම නැත්නම් 96ක ඇල්කොහොල් බයි වොලියුම්. ඊට පස්සේ මෙයාලා මේක අරගෙන ඒ කියන්නේ මේ න්ියුට්‍රල් ස්පිරිට්ස් කියන එකේ කිසිම ටේස්ට් එකක් නැහැ. ටේස්ට් එකක් නැහැ, අරෝම එකක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ක්ලීන්, ක්ලියර්. ඊට පස්සේ මෙයාලා මේක සප්ලයර්ස් ලාට විකුණලා ඒ සප්ලයර්ස් ගන්න අය ජින් ප්‍රොඩක්ට් කරනවා. ජින් ඒ වගේ ෆ්ලේවර්ඩ් ලිකියර්ස් ඒ වගේ එයාලා ප්‍රොඩක්ට් කරනවා. ඊට පස්සේ මෙයාලා කරන්නේ මේ 196 ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එක තියෙන ස්පිරිට්ස් එක අරගෙන මෙයාලා එකට වෝටර් ඇඩ් කරලා 140ට වගේ ගෑනලා ඩයිලූෂන් එක ඊට පස්සේ මේකට බොටැනිකල්ස් ඇඩ් කරනවා සාමාන්‍ය බොටැනිකල්ස් කියන්නේ ඔයාලා දන්න ප්‍රථමයෙන්ම බොටැනිකල් ගත්තාම ඔයාලා ගොඩක් ජින් වල ජුනිපර් බෙරි ගොඩක් මේන් මේකේ බොටැනිකල්ස් වලින් ඊට පස්සේ ආනිස් ස්ටානිස් ඒ වගේම කසියා සිංකෝනා ඒ වගේම සිනමන් රෝස්මෙරි තයිම් ඇන්ජලිකා රූට්ස් කැමොමයිල් ඔයගේ ගොඩක් හර්බ්ස් බොටැනිකල්ස් මෙයාලා මේකට යූස් කරනවා ඇත්තම කියනවා ජින් වර්ග ඔයාලා දැකලාදී මේ ලන්ඩන් ඩ්‍රයි ජින් කියලා ගහලා තිනවා ඒ ලන්ඩන් ඩ්‍රයි ජින් කියලා කිව්වහම සාමාන්‍යයෙන් ඒක ලන්ඩන් වල ඩ්‍රයි ස්ටයිල් එක විදිහට තමයි හදන්න ඕනේ ඒ කියන්නේ ඒක ස්වීට් වෙන්න බෑ ස්වීට් ඇඩ් කරන්න බෑ බැරල් ඒජ් කරන්න බෑ ඒකේ ලන්ඩන් ඩ්‍රයි කියන්නේ සාමාන්‍යයෙන් අනිවාර්යෙන් ඩ්‍රයි ජින් වෙන්න ඕනේ ඒ වගේම අර ටර්ම්ස් ඇතුළේ තමයි මේක හදන්න ඕනේ ඊට පස්සේ ප්‍රධාන ජින් කැටගරි තුනක් තියෙනවා මම දැන් කතා කරලා ලන්ඩන් ඩ්‍රයි ජින් ඊට පස්සේ තියෙනවා ඕල්ටොම් සාමාන්‍ය ඕල්ටොම් ඩ්‍රයි ජින් ඇවිල්ලා ඒක පොඩක් ස්වීට් ඒ වගේම ඊට පස්සේ තියෙනවා ජිනීවා ඇවිල්ලා එයා අර බැරල් ඒජ් කරනවා අනිවාර්යෙන් ඒකේ බේස් එක වෙන්න ඕනේ කෝන් බාර්ලි හරි රයි හරි ওই තුන එකක් තමයි බේස් එක වෙන්න ඕනේ ජිනීවා ගත්තාම ඒගොල්ලෝ බැරල් ඒජ් කරනවා මේ තුන තමයි ජින් ස්ටයිල් තුනක් තියෙනවා මේ ස්ටයිල් තුන තමයි මතක තියාගන්න ජිනීවා ලන්ඩන් ඩ්‍රයි ජින් ඕල්ටොම් ඩ්‍රයි ජින් ඔය තුන තමයි ජින් වල ස්ටයිල් තුන. ඊට පස්සේ සාමාන්‍යයෙන් ජින් වල තව තියෙනවා කැටගරි දෙකක්. ඒ කැටගරි දෙක වෙන්නේ ජුනිපර් ෆෝවර්ඩ් ජින් ඒ වගේම කන්ටෙම්පරරි. සාමාන්‍යයෙන් ජුනිපර් ෆෝවර්ඩ් කියන්නේ ඔයාලා ටේස්ට් කරපුවම ඔයාලා ජුනිපර් ටේස්ට් එක දන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් කන්ටෙම්පරරි කියන්නේ ඔයාලා නැති හෙන්ඩ්‍රික්ස් ඒ වගේ මංගි 47 ඒ වගේ ජුනිපර් ටේස්ට් එක තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ වැඩියෙන්ම ફોકસ කරන්නේ අර එක එක බොටැනිකල් සාමාන්‍ය ස්පෙෂල් බොටැනිකල් ගත්තොත් අපි දන්න හෙන්ඩ්‍රික්ස් වල බල්ගේරියන් රෝස් තියෙනවා ඒ වගේම කියුකම්බර් තියෙනවා ඒව තමයි එයාලා ගොඩක් ફોકસ කරන්නේ ජුනිපර් වලට වඩා ඒ දෙක තමයි ওই ජින් දෙකේ තියෙන වෙනස ඊට පස්සේ තව තියෙනවා ස්ලෝ ජින් කියලා ස්ලෝ බෙරිස් වලින් හදන මම ඒක ගැන ඉස්සරහට කියන්නම් ඒක ගොඩක් ඇඩ්වාන්ස් වැඩි ඔයාලට මම ඒක තමයි බේස් එක කිව්වේ මේකේ ඊට පස්සේ සාමාන්‍යයෙන් ජින් ගොඩක් මේ දවස්වල කොක්ටේල් වලට ගොඩක් ක්ලාසික කොක්ටේල් වලට ජින් ඉන්වෝල් වෙලා තියෙනවා. ඔයාලා දන්නවා මාටිනි, නිග්‍රෝනි, ජින් බේසිල්, ක්ලෝව ක්ලබ්. ඒ වගේ ගොඩක් කොක්ටේල් තියෙනවා ජින් එක්ක. සාමාන්‍යයෙන් ගොඩක් සිග්නේචර් කොක්ටේල් සිග්නේචර් උඹලා වෙනු එකේ මෙනු එක හරි ගොඩක් ජින් වලින් කොක්ටේල් තියෙනවා. ඒක මගේ වෙනු එකෙත් ගොඩක් ජින් වලින් කොක්ටේල් තියෙනවා. ඇත්තරම කියන මේ කොක්ටේල් වලට ගොඩක් හොඳ ස්පිරිට්ස් එකක්. ඒ වගේම ගොඩක් අය බොන්නේ මේ දවස්වල ජින් ඇන් ටොනික්. එහෙම නැත්නම් ජින් ඇන් සෝඩා. ජින් සාමාන්‍යයෙන් නීඩ් ගන්නවා අඩුයි ඔන් ද රොක්ස් ගන්නවා වැඩි මොකද ඒ තරමට පොඩ්ඩක් සැරයි ඒ වගේම ෆ්ලේවර්ස් තියෙනවා මොකද සාමාන්‍ය ජින් ඇන් ටොනික් එකක් ගත්තොත් ගන්න හේතුව ඔය ජින් දාලා ඒකට අයිස් දාලා ටොනික් ටයක් ඇඩ් කරාම ඒකේ ගොඩක් අරෝමා ස්මෝ ෆ්ලේවර්ස් එනවා ඒ කියන්නේ ටොනික් හරි සෝඩා ඇඩ් කරාම ඒක තමයි ගොඩක් ජින් ඇන් ටොනික් එහෙම ගන්න ගොඩක් අය සාමාන්‍යයෙන් ඒ වට විශේෂ විශේෂ ගානිස් තියෙනවා සාමාන්‍ය අපි ගත්තෝ ජින් මාරේ වලට ඔලිව් ඒ වගේම රෝස්මරි මේවා කරනවා මොකද ඒ හර්බ්ස් ඒ බොටැනිකල්ස් තමයි මේ බොටල් එකේ ඒ කියන්නේ ප්‍රධානතම බොටැනිකල් සාමාන්‍ය මම අද මේ ගත්තේ උදාහරණයට බොම්බේ සපා බොටල් එක ගත්තාම ඒක තියෙනවා එයාලා මෙන්ෂන් කරලා දෙන ඉන්ග්‍රීඩියන්ට්ස් 6ක් ඒ කියන්නේ ඒකේ ෆොටෝස් එකම තියෙනවා මෙතන
ඊටත් මුලින්ම තියෙන ජුනිපර් බෙරිස් ඒ වගේම ලෙමන් පීල් මම කිව්වාගේ බොටැනිකල්ස් වල පීල්ස් ඇතුළත් වෙනවා ඊට පස්සේ කොරියන්ඩ ඊට පස්සේ ඇන්ජලිකා ඊට පස්සේ ඔරිස් ෆෘට් ඔය වගේ බොටැනිකල් සිලෙක්ෂන් එකක් තියෙනවා මේකේ ඒ ටික තමයි ස්පෙෂල් මෙයාලා මෙන්ෂන් කරලා තියෙන්නේ ඇත්තම කියනවා නම් අද ලෝකේ ගොඩක් බොටැනිකල්ස් ફોકસ කරලා යාලා එක එක ජීන් ප්‍රොඩියුස් කරනවා මේ අලුත් ලෝකේ ඇත්තම කියනවා නම් එක්සැම්පල් එකක් ගත්තත් මංකි 47 එක ජර්මන් වල ජීන් එක යාලා එකේ බ්ලැක් ෆොරස්ට් එකකින් ඒකේ බොටැනිකල් 47ක් එකතු කරනවා ඒකයි ඒකට මංකි 47 කියලා තියන්නේ ඒ වගේම ඒකේ බොටල් එක ගොඩක් පොඩි බොටල් එක 500 ml විතරයි එන්නේ බොටල් එකේ ඒ වගේම ඒකේ 47 ඇල්කොහොල් බයි වොලියුම් ඒකයි ඒකේ 47 බොටැනිකල්ස් ඒ වගේම 47 ඇල්කොහොල් බයි වොලියුම් ඒකයි අංගල මංකි 47 කියලා මේකට ගොඩක් දුරට කියන්නේ ඇත්තටම කියනනම් මම අද ගත්ත එක්සැම්පල් එක බොම්බේ සපා ඒකේ අපි බොටල් එක ගත්තත් මුලින්ම බ්ලූ කලර් බොටල් එකක් ඇත්තටම කියනනම් මේ බොටල් එක බ්ලූ කලර් වුණාට ඇතුළේ තියෙන ස්පිරිට්ස් එක ක්ලියර් කලර් ක්‍රිස්ටල් ක්ලියර් ඊට පස්සේ මේකේ ගහලා තියෙනවා ලන්ඩන් ඩ්‍රයි ජින් ඊට පස්සේ ඉන්ෆියුස් කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඊට පස්සේ ගහලා තියෙනවා රට ප්‍රොඩක්ට් ඔෆ් ඉංග්ලන්ඩ් සීන්ස් 1761 මේක 1761 තමයි රෙසිපි එක ඒ වගේම ඇල්කොහොල් බයි වොලියුම් ගත්තොත් 47% එකක් තියෙනවා මේ බොම්බේ සපා එකේ හිස්ටරි එක ගත්තොත් මේක ලොකු හිස්ටරි එකක් තියෙනවා මගේ කෙනෙක් ඒකත් රික්වෙස්ට් කරලා තිබුණා මම මේක ඉස්සරහට කරනවා මේ වීඩියෝ එකේ අද මම ඇත්තටම ජින් ගැන බේසික් අයිඩියා එකක් තමයි ඔයාලට දුන්නේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් හෙල්ප්ෆුල් වෙයි ඔයාලට යූස්ෆුල් වෙයි ඔයාලා දෙපාර තුන් පාර බලන්න අර මම කිප් ක්ලාසික් කොක්ටේල් ටික ඔයාලා රීසර්ච් කරලා බලන්න එතකොට ඔයාලට ක්ලාසික් කොක්ටේල් මොනවාද ජින් බේස් එකෙන් සාමාන්‍යව ඉන්ටර්වයුව එකට ගියොත් කොහේ හරි වැඩකට ගියොත් ජින් බේස් එකෙන් ක්ලාසික් කොක්ටේල් පහක් කිව්වොත් ඔය අනිවාර්යෙන් දරගෙන යනවා ජින් බේස් එකෙන් ක්ලාසික් කොක්ටේල් පහට වඩා තියෙනවා ඔයාලට ක්ලාසික් කොක්ටේල් මට වුණා 20ක් 30ක් වුණත් කියන්න පුළුවන් ඒ කියන්නේ නොලෙජ් එක තමයි පවර් එක ඕනම තැනකදී ඔයාලා අනිවාර්යෙන් ඒ ක්ලාසික් කොක්ටේල් ටික පොඩ්ඩක් බාතක තියාගන්න ඔයාලට ක්ලාසික් කොක්ටේල් මොනවා රික්වෙස්ට් එකක් තියෙනවද අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම ඊළඟ එකේදී කරලා පෙන්නන්න. ඒ වගේම මට පොඩි ඉල්ලීමක් ගන්න තියෙනවා ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් bar reels දැන්ම subscribe කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ ආට ඉස්සරහට දැක ගන්න පුළුවන්. එහෙනම් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝකින් ඊළඟට හමු වෙමු. Cheers.